ආයුබෝවන්දු වේ පුතේ. අද අපි බලමු 9 වසර භාග පාඩම. දැන් මෙතන බලන්න පුතාලාට සමචතුරස්‍රයක් පෙන්වලා තියෙනවා. අපි ඒක සමාන කොටස් 4කට වෙන් කරගෙන බලන්න එක කොටසක් අඳුරු කරගෙන තියෙනවා. එතකොට අපිට කියන්න පුළුවන් මේ සම්පූර්ණ කොටසෙන් නැත්තම් මුළු රූපයෙන් අපිට කියන්න පුළුවන් 4න් එකක කොටසක් අඳුරු කරලා තියෙනවා කියලා. එතකොට අපි මේ වගේ තැනකදි පුතේ සමාන කොටස් වලට තමයි බෙදා ගන්න ඕනේ. දැන් පුතේ අපිට මේකේ සමචතුරස්‍රයේ වර්ගඵලය ගත්තාමත් පුතේ මෙතන අඳුරු කරලා තියෙන කොටසේ වර්ගඵලය අපිට කියන්න පුළුවන් මුළු සමචතුරස්‍රයේ වර්ගඵලයෙන් 4න් එකක් කියලා. දැන් බලන්න මෙතන අපි සමචතුරස්‍රයේ එක ඒකකයක් කියලා තමයි අරගෙන තියෙන්නේ. ඒකකයක් කොටස් කීපයකට සමානව බෙදූ විට ඉන් කොටසක් හෝ කොටස් කීපයක් හෝ භාගයක් ලෙස දැක්විය හැකි. එතකොට අපි මේක සමාන කොටස් වලට බෙදලා තින් දැන් අපි බලමු කොටස් තුනක් අඳුරු කරලා තිබ්බනම් අපිට කියන්න පුළුවන් මේකෙන් 4න් 3ක් අඳුරු කරලා තිබුණා කියලා. දැන් අපි කලින් රූපේ කිව්වේ පුතේ එක රූපයක් කොටස් වලට බෙදලා අපිට දැන් සමූහයකින් කොටසක්ද භාගයක් ලෙස දක්වන්න පුළුවන්. බලන්න මෙතන අපි එක කණ්ඩායමක් අරගෙන තියෙනවා. මේ කණ්ඩායමේ ගෑනු ළමයින් 3 දෙනෙක් සහ පිරිමි ළමුන් 2 දෙනෙක් ඉන්න කණ්ඩායමක්. එතකොට මේ කණ්ඩායම තමයි අපි එක ඒකකයක් කියලා අරගෙන තියෙන්නේ. බලන්න එතකොට මේ කණ්ඩායමේ ගැහැණු ළමයින් ඉන්නවා 5/3 ප්‍රමාණයක්. පිරිමි ළමයින් ගණන එම කණ්ඩායමෙන් කොච්චරක් ඉන්නවද? 5/2. එතකොට අපිට මේ මුළු කණ්ඩායමම එකක් කියලා ගත්තට පස්සේ ඒකෙන් ඒක පහකට බෙදලා 5/3 ගැහැණු ළමයි. එතකොට 5/2 ඉන්නවා පිරිමි ළමයි. මේ දෙන්නම එකට එකතු කරාම පුතාලට එනවා 5/2 එකතු කිරීම 5/3 කියන්නේ 5/5 කියලා කියන්නේ එකක් වෙනවා. අපි බලමු පුතේ තත්ත්‍ය භාග. අපි බිංදුවත් එකත් අතර පවතින භාගවලට කියනවා පුතේ තත්ත්‍ය භාග කියලා. බලන්න පුතේ මෙතන භාගය 4/1, 4/3, 5/2 මේවට අපි කියනවා තත්ත්‍ය භාගය කියන්නේ. දැන් පුතාලා බලන්න එකක් කොටස් දෙකකට බෙදලා මෙතනින් එක කොටස්යි. කොටස් 4කට බෙදපු එකකින් 1යි. කොටස් 4කට බෙදපු එකකින් කොටස් 3යි. කොටස් 5කට බෙදලා එකකින් කොටස් 2යි. මේ හැම තැනදීම එතකොට එකකට වඩා අඩු වෙනවා. හරය සහ ලවයේ දිස බලන්න පුතේ. මෙතන හරය හැම වෙලාවෙම අගෙන් විශාලයි ලවයට වඩා. එතකොට එවැනි භාගවලට අපි කියනවා තත්ත්‍ය භාග. දැන් බලන්න මිශ්‍ර භාග කියලා කියන්නේ බලන්න පූර්ණ සංඛ්‍යාවක් සහ භාග සංඛ්‍යාවක්. දැන් මෙතන 1/2, 2/3 එකක්, 3/5 මේවැනි සංඛ්‍යාවලට අපි කියනවා පුතේ මිශ්‍ර භාග කියලා. බලන්න මෙතනදි දැන් 1/4 පෙන්වලා තිනවා. එකක් සහ මේකෙන් 4න් එක ඒ සමානව කොටස් 4කට බෙදලා එකෙන් 4න් එකක්. එතකොට මේ රූප සටහන් දෙකම මේ සමචතුරස්‍ර දෙකම පුතාලට පේනවා එක සමානයි. බලන්න මෙතන එකක් සහ මේ වැනිම සමචතුරස්‍රයක් 4කට බෙදලා එකෙන් එකක්. එතකොට 1/4 අපි කියනවා මේවට මිශ්‍ර භාග කියලා. බලන්න එක් සමචතුරස්‍රයක් එක ඒකකයක් ලෙස සැලකුව විට අඳුරු කර ඇති භාගය වන්නේ. එතකොට මේ සම්පූර්ණම අඳුරු කරලා තියෙන කොටස් ටික බලන්න පුතේ. කොටස් 4කට බෙදපු ඒවා තියෙන. එතකොට මෙතන 4යි මෙතන 1යි කෑලි 5ක් පාට වෙලා තියෙනවා. අපි 4කින් 5 කියලාත් කියනවා. එතකොට එතනදී විෂම භාග වෙන්නේ බලන්න මෙතන 1ක් සහ 4න් 1යි. එතකොට 1යි 4න් 1යි. දැන් මම පුතාලට කලින් කිව්වා විෂම භාග බලන්න. දැන් මේ කලින් රූප සටහනම මෙතන තියෙන්නේ සමචතුරස්‍රයක සමාන සමචතුරස්‍ර දෙකක්, කොටස් 4කට සමාන කොටස් 4කට බෙදලා තියෙනවා එකක්, මේත් සමාන කොටස් 4කට බෙදලා තිනේ. එතකොට සම්පූර්ණ කොටස් මම කිව්වා කලින් මෙතන 4ම පාට වෙලා මෙතන 1ක් පාට වෙලා තියෙනවා. එතකොට 4කින් 5ක් පාට වෙලා තියෙන්නේ මෙන්න විෂම භාගයක් වෙනවා. හරයට වඩා ලවය අගෙන් විශාලයි. දැන් අපිට මෙයා මිශ්‍ර භාගයක් කරලා තියන්න පුළුවන් කොහොමද? මේ 5 කියන සංඛ්‍යාව, ඒ කියන්නේ ඉහළ තියෙන අගය අපි මේ හරේ තියෙන සංඛ්‍යාවෙන් බෙදන්න. එතකොට 4ට මෙතන බලන්න 5 බෙදන්න 4ෙන් 1යි, 4 වරක් 1 4යි, ඉතුරු වෙනවා 1ක්. මෙන්න මේ ඉහළට අපිට ආපු පිළිතුර තමයි පුතේ අපි විශාල සංඛ්‍යාව විදිහට ලියන්නේ. ඉතුරු වෙලා තියෙන මේ හරය වෙනසක් වෙන්නේ 4කින් ඉතුරු වෙලා තියෙනවා 1ක්. එතකොට අපිට 4ෙන් 5 කියන්නේ විෂම භාගයක්, යා මිශ්‍ර භාගයක් කරලා ලියන්න පුළුවන් 1යි 4ෙන් 1යි. මේ බලන තවත් විෂම භාග කීපයක් පුතාට දක්වලා තියෙනවා. 2/3, 5/8, 4/11. මේ මිශ්‍ර භාග වෙනවා පුතේ. ඒ වගේම හරය සහ ලවය අගෙන් සමාන වෙච්ච අවස්ථාවේදීත් අපි මේව විෂම භාග විදියට තමයි සලකන්නේ. අපි සාමාන්‍යයෙන් මේ ආකාරයට තියන්නේ 3/3 කියලා කියන්නේ 1යි කියලා අපි ලියනවානේ. 5/5 කියන්නේ 1යි. 1/1 කියන්නේ 1යි. එතකොට අපි විෂම භාගයක් හැම වෙලේම මිශ්‍ර භාගයක් කරන්න ඕනේ. නැත්නම් අපි මෙතන මේ වගේ අගයන් 1යි කියලා පිළිතුර
ලියන්න ඕනේ. මෙතනදි බලන්න පුතේ මිශ්‍ර සංඛ්‍යාවක් අපි විෂම භාගයක් ලෙස ලියන ආකාරය. දැන් මෙතන තියෙනවා එකහමාරක් බලන්න. එකහමාරක් දක්වලා තියෙනවා. ඒ කියන්නේ එක සමාන සමචතුරස්‍ර දෙකක් අරගෙන මේකේ සම්පූර්ණ සමචතුරස්‍රය එකෙන් මේකෙන් භාගයක් අපි පාට කරලා තියෙනවා. එතකොට එකහමාරක්. අපි බලන්න මෙයා විෂම භාගයක් කරන්නේ අපි කොටස් දෙකකට වෙන් කරලා තියෙනවා. එතකොට කොටස් දෙකකට වෙන් කරපේවා අපි කීයක් පාට කරලා තියෙනවද? තුනක්. දෙකකට බෙදපු ඒවා තුනක් පාට වෙලා තිනු. දැන් අපි බලමු මෙතනින් අපි මෙයා කොහොමද මිශ්‍ර භාගයේ විෂම භාගයක් කරන්නේ. හරය වෙනසක් වෙන්නේ අපි හරය යගේ හැමම ලියා ගන්න පුතේ. එතකොට මේ හරය අපි මේ පූර්ණ සංඛ්‍යාවෙන් වැඩි කරන්න. දෙවරක් එක දෙකයි. ඒකට මේ ඉහළ තියෙන ලවය එකතු කරන්න. එතකොට දෙවරක් එක දෙකයි එකයි තුනක් වෙනවා. එතකොට මිශ්‍ර භාගයේ අපි විෂම භාගයක් කරා දෙකෙන් තුනයි. දැන් බලන්න එකයි හතරෙන් තුන මෙතන පුතාලට රූප සටහන ඇඳලා පෙන්වලා බලන්න. හතරකට බෙදපු කොටස් අපිට හතක් පාට වෙලා තියෙනවා. හතරකට බෙදලා තියෙන හැම රූපයක්ම එතකොට හතරෙන් පාට කරලා තියෙන කොටස් ගණන හතයි. දැන් බලන්න මෙතන අපි එකයි හතරෙන් තුනේ මෙතන මිශ්‍ර භාගයක් විදිහට ලිව්වම එක සම්පූර්ණ රූපයක් සහ මෙතනින් හතරෙන් තුනක්. අපි එතකොට බලමු මෙතනින් කොහොමද මේ ආවිෂම භාගයක් කරන්නේ. හතර හරය හැමම ලියන්න. මේ හතර මේ පූර්ණ සංඛ්‍යාවෙන් වැඩි කරන්න. හතර වරක් එක හතරයි, මේ තුනයි කීයද? හතයි. එතකොට එකයි හතරෙන් තුන විෂම භාගයක් කරාම කීයද? හතරෙන් හත. ඒ වගේම බලන්න හතරයි පහෙන් දෙක අපි විෂම භාගයක් කරන්න හරය හැමම ලියා ගන්න. මේ සංඛ්‍යා දෙක ගුණ කරගන්න. පස් වරක් හතර විස්සයි, මේ දෙක එකතු කරන්න විසි දෙකක්, පහෙන් විසි දෙක. දැන් අපි බලමු පුතේ විෂම භාග මිශ්‍ර භාගයක් ලෙස ලියන මේකේම අනිත් පැත්ත පුතේ බලන්න. දෙකෙන් තුන අපිට ලියන්න පුළුවන්. දෙකෙන් දෙක එකතු කිරීම දෙකෙන් එක කියලා නේද? දෙකෙන් දෙකයි කියලා කියන්නේ කීයද? එකයි. තව භාගයක් තියෙනවා. එතකොට එකහමාරයි. මෙතන බලන්න අපිට හතරෙන් පහ, හතරෙන් හතර සහ හතරෙන් එක කියලා ලියන්න පුළුවන්. හතරෙන් හතරයි කියන්නේ එකයි. තව ඉතුරු වෙනවා හතරෙන් එකක්. එතකොට එකයි හතරෙන් එකයි. දැන් අපි බලමු පුතාලට මේ ක්‍රමයටත් කරන්න පුළුවන්, නැත්තම් තුනෙන් හත. මෙතනදී අපි කරන්නේ මේ බලන්න හත බෙදන්න තුනෙන්. එතකොට තුන් වරක් දෙක, හයයි ඉතුරු වෙනවා එකක්. එතකොට පුතාලට පිළිතුරු ලැබෙන දෙකක් එයා තමයි මේ එතන විශාලවට ලියන්නේ බලන්න. එතකොට මෙතන හරය වෙනසක් වෙන්නේ නැහැ. තුනයි ඉතුරු වෙච්ච එක අපි ඉහලින් ලියන්න. දැන් මෙතනත් ඒ වගේ පුතේ තුන බෙදන්න දෙකෙන්. තුන දෙකෙන් බෙදුවාම එකයි ඉතුරු එකයිනේ. එතකොට එකයි ඉතුරු එක ඉහලින් ලියන්නේ. දෙක මෙතන හරය හැමම ලියන්නේ. මෙතනදිත් ඒ වගේ පුතාල පහ බෙදන්න හතරෙන්. පහ හතරෙන් බෙදුවාම අපිට එකක් එනවා. යා පූර්ණ සංඛ්‍යාව ඉතුරු වෙනවා එකක්. යා හතරෙන් එක කියලා ඉහලින් ලියන්න. මෙතනත් බලන්න අපි නමේ බෙදනවා හතරෙන්. නමය හතරෙන් බෙදුවම හතර වරක් දෙක, අටයි ඉතුරු එකයි. ඔන්න මේ පිළිතුර, මේ අපිට ලැබෙන පිළිතුරු තමයි පුතේ අපි විශාල සංඛ්‍යාව මෙතන ලියන්නේ. පූර්ණ සංඛ්‍යාව දෙකයි. එතකොට මේ හරය හැමම ලියා ගන්න. ඉතුරු වෙච්ච අගේ මෙතන ඉහලින් ලියා ගන්න. එතකොට දෙකයි හතරෙන් එකයි. බලමු පුතේ පරස්පරය කියන්නේ මොකක්ද කියලා. සංඛ්‍යා දෙකක ගුණිතය එකක් වේනම්, සංඛ්‍යා දෙකක් ගුණ කරාම අපිට ලැබෙන පිළිතුර එකක් වේනම් අපි කියනවා ඉන්න එක් සංඛ්‍යාවක් අනෙක් සංඛ්‍යාවේ පරස්පරය කියලා. දැන් බලන්න මෙතන දෙක කියන සංඛ්‍යාව මෙතන භාගය කියන සංඛ්‍යාවෙන් ගුණ කරාම බලන්න අපිට දෙක කියන සංඛ්‍යාව ලියන්න පුළුවන් දෙක බෙදීම එක කියලානේ. එතකොට මෙතන අපි ගුණ කරනවා භාගයෙන්. බලන්න මේ දෙකට දෙක කැපිලා යනවා එකයි එකයි. මෙතන එකටත් එක එක කියන්නේ එකමයි පුතේ. එතකොට එක් වරක් එක එකයි, මෙතනින් එනවා දෙකයි. මෙතන තියෙන දැන් එක එක් වරක් එක එකයි කියලා නේද? එතකොට එකෙන් එකයි කියන්නේ අපිට එකක් ලැබෙනවා. බලන්න දෙක කියන සංඛ්‍යාව භාගයෙන් ගුණ කරාම අපිට එකක් ලැබෙනවා. ඔන්න එහෙනම් මොකද දෙක කියන සංඛ්‍යාවේ පරස්පරය කීයද? භාගයයි. ඒ වගේම අපිට භාගය කියන සංඛ්‍යාවේ පරස්පරය කියන්න පුළුවන් පුතේ දෙකයි කියලා. දැන් බලන්න හතරෙන් තුන කියන සංඛ්‍යාව පුතාලා දන්නවා. තුනෙන් හතරෙන් ගුණ කරාම එකක් ලැබෙනවනේ. හතරයි හතරයි කැපිලා යනවා. මේ තුනයි තුනයි කැපිලා යනවා. එතකොට එකක් ඉතුරු වෙනවා. එකෙන් එකයි කියන්නේ එකයි. එහෙනම් හතරෙන් තුනේ පරස්පරය වෙනවා පුතේ තුනෙන් හතර. දැන් බලන්න භාග සංඛ්‍යාවක නම් අපිට ලවය සහ හරය පිළිවිලින් තියෙන වෙලාවේදී හරය සහ ලවය මාරු කරලා ලිවීමෙන් එම සංඛ්‍යාවේ පරස්පරය ලබා ගන්න පුළුවන්. දැන් මෙතනදී බලන්න මෙතන හරය හතර වෙලා තියෙනවා, ලවය තුනයි. එතකොට මේ සංඛ්‍යා දෙක මොකද්ද? මේ හරයට ලියපු සංඛ්‍යාව ලවයට ගිහිලා, ලවයේ තිබුණු සංඛ්‍යාව හරයට ඇවිල්ලා. ඔන්න භාග සංඛ්‍යාවේදී අපිට පරස්පරය ගන්න පුළුවන් මේ සංඛ්‍යා දෙක උඩයට මාරු කරලා ලිව්වට පස්සේ. එතකොට බලන්න ඒ
බෙදීම B වල පරස්පරය වෙන්නේ මොකක්ද? B බෙදීම A. ඒ වගේම B බෙදීම A වල පරස්පරය වෙන්නේ පුතේ A බෙදීම B ලෙසම අපිට මේ ආකාරයට ලියන්න පුළුවන්. පුතාට මෙතන A සහ B වලට අගයන් ආදේශ කරගෙන ලියා ගන්න පුළුවන්. බලමු පුතේ භාග සංඛ්‍යා බෙදීමේදී අපි මොකක්ද කරන්නේ? සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදීම යනු මෙන්න මේ පළමු සංඛ්‍යාව දෙවන සංඛ්‍යාවේ පරස්පරයෙන් ගුණ කිරීමයි. බලන්න අපි භාග සංඛ්‍යාවක් බෙදීමේදී මොකද කරන්නේ? බෙදීම වෙනුවට වැඩි කිරීම දාලා මේ සංඛ්‍යාවේ පරස්පරය ලියා ගන්න. දැන් බලන්න 3න් 4 බෙදීම 2. එතකොට අපි බෙදීම මේ පුතාලට මම පැහැදිලි වෙන්න ලියලා තිනවා. 2 කියලා කියන්නේ 2 බෙදීම 1 කියලා අපිට ලියන්න පුළුවන්. දැන් මොකද වෙන්නේ? බෙදීම තියෙනකොට අපි වැඩි කිරීම කරලා මේ දෙවනි සංඛ්‍යාව තමයි පුතේ යාගේ පරස්පරය අපි ලියාගන්නේ. මෙයා හැමම ලියනවා, මෙයා මාරු කරන්නේ නැහැ. බලන්න 3න් 4 හැමම ලිව්වා වැඩි කිරීම. ඔන්න 2 බෙදීම 1 අපි ලිව්වා. 1 බෙදීම 2 කියලා. බලන්න දැන් මෙතන 2 සහ 4 කැපෙනව දෙවරක් 1යි 4ට 2ව 2යි. එතකොට මෙතන තියෙන 2. දැන් දෙවරක් 1 2යි. මෙතන 3 වරක්. මෙතන තියෙන 1 3 වරක් 1 3යි. ඔන්න අපිට පිළිතුර ලැබෙනවා 3න් 2යි. දැන් බලන්න මේ වගේ වෙලාවකදී මිශ්‍ර භාග දුන්නහම පුතේ අපි හැම වෙලේම මුලින්ම කරගන්න ඕනේ යා විෂම භාග කරගන්න ඕනේ. 7 1යි 7න් 2 කියන්නේ කීයද? 7 වරක් 1 7යි 2යි 9ක් එනවා ඉහළට. මේ 8 ආගේ වෙනස් වෙන්නේ හරේ හැමම ලියා ගන්න 7න් 9යි. තාම අපි බෙදීම හැමම ලියා ගන්න පුතේ 2න් 2වරක් 1 2යි 1යි 3යි 2න් 3ක් වෙනවා. ඔන්න දැන් ඊළඟ පේළියේදී තමයි පුතේ අපි බෙදීම වෙනුවට වැඩි කිරීම ලියා ගන්න. මේ සංඛ්‍යාවේ වෙනසක් වෙන්නේ නැහැ. යා හැමම ලියා ගන්න. දෙවෙනියට තියෙන සංඛ්‍යාව තමයි අපි එයාගේ පරස්පරය ලියන්නේ. එතකොට මේ හරය සහලාවේ මාරු කරලා ලියාගන්න. 2න් 3ක් පිළිව්වා 3න් 2. ඔන්න දැන් පුතාලට ගුණ කිරීම කරගන්න පුළුවන්. 3 වරක් 2 6යි 7 වරක් 1 7යි 7න් 6ක් පිළිතුර ලැබෙනවා. බලන්න පුතේ පහත සඳහන් එක් එක් භාගය සඳහා තුල්‍ය භාග දෙක බැගින් ලියන. දැන් 3න් 2ට අපිට භාග සංඛ්‍යාවකට තුල්‍ය භාග ලියන්න පුළුවන් පුතේ හරය සහලාවේ එකම අගයකින් ගුණ කිරීමෙන්. බලන්න අපිට ඒ ආකාරයටම හරය සහ ලවය මේ සංඛ්‍යා දෙක බෙදෙනවා නම් බෙදීමෙන් තුල්‍ය භාග ලබා ගන්න පුළුවන්. බලන්න 3න් 2 බෙදෙන සංඛ්‍යා නෑ. ඒක නිසා අපි ගුණ කිරීමෙන් ලබා ගමු. තුල්‍ය භාග 3න් 2 ලිව්ව ඉහළ සහ පහළ දෙන්නම 2න් ගුණ කරා 3 වරක් 2 6යි 2 වරක් 2 4යි 6න් 4යි. මෙතන 3න් 2 අපි ඉහළ සහ පහළ දෙන්නම 3න් ගුණ කරගත්ත 3 වරක් 3 9යි 2 වරක් 3 6යි 9න් 6යි. ඔන්න 3න් 2ට අපිට සමාන තුල්‍ය භාග ලැබුණා. සමාන භාග දෙකක් 6න් 4 සහ 9න් 6. අපි බලමු ඊළඟ ගණන. 5න් 4ට අපි තුල්‍ය භාග ලියන්නේ කොහොමද? 2 ඉහළ සහ පහළ අපි 2න් ගුණ කරගත්තනේ. 5 වරක් 2 10යි 4 වරක් 2 8යි. ඔන්න 1 තුල්‍ය භාගයක් ලැබුණා 10න් 8යි. බලන්න අපි 5න් 4 නැවත ලියාගත්තා. ඉහළ සහ පහළ 3න් ගුණ කරගත්තා. 5 වරක් 3 15යි 4 වරක් 3 12යි. 15න් 12. එතකොට 5න් 4 සමානයි 10න් 8 සමානයි 15න් 12 වෙනවා පුතේ. මේ භාග සංඛ්‍යා තුනකින් එකට සමාන වෙනවා. දැන් හරය සහ ලවයේ පුතේ ඕනෑම කැමැති සංඛ්‍යාවකින් ඉහළ සහ පහළ පුතාට ගුණ කිරීමෙන් තුල්‍ය භාග ලබා ගන්න පුළුවන්. මම මේ ලේසි අගයන් අරගත්තේ 8න් 4ට අපි බලමු. මේ දෙන්න දැන් පුතාලට පේනවා 2න් බෙදෙනවා නේද? එතකොට ඉහළ සහ පහළ අපි 2න් බෙදමු. ඔන්න බෙදීමෙන් දැන් තුල්‍ය භාග ලබා ගන්නේ 8 බෙදීම 2 කියන්නේ 4යි 4 බෙදීම 2 කියන්නේ 2යි. 4න් 2ක් ලැබෙනවා. අපි නැවත මේ 8න් 4 ලියාගමු පුතේ. පුතාට පේනවා ඉහළ සහ පහළ නැවත 4න් බෙදන්න පුළුවන්. එතකොට 8 බෙදීම 4 කියන්නේ 2යි 4 බෙදීම 4 කියන්නේ 1යි. 2න් 1ක් ලැබෙනවා. අපිට ඒ වගේම පුතේ මේ පිළිතුර ලැබුණ සංඛ්‍යා පුතාලට පේනවා මෙයත් 2න් බෙදන්න පුළුවන්. එතකොට අපිට මේ ලැබුණ පිළිතුර බෙදීමෙන් හෝ ගුණ කිරීමෙන් තුල්‍ය භාග ලබා ගන්න පුළුවන්. මෙතනිනුත් අපිට එනවා 2න් 1. දැන් බලන්න ඊළඟට 16න් 24 කියන කෙනාට අපිට පේනවා දෙන්නම 4න් බෙදෙනවා. 4න් බෙදන්න එතකොට පහළට එනවා පුතේ 6ක් උඩ එනවා 4ක්. 6න් 4යි 24න් 16 නැවත ලියා ගන්න. පුතාට පේනවා ඉහළ සහ පහළ අගයන් දෙකම 8න් බෙදන්න පුළුවන්. බලන්න 24 8න් බෙදුවම 3යි 16 බෙදීම 8 කියන්නේ 2යි 3න් 2යි. එතකොට තුල්‍ය භාග කියලා කියන්නේ පුතේ නැවතත් මම මතක් කරනවා මේ භාග අපිට ලැබුණු අගයන් තුන එකින් එකට සමාන වෙනවා. 24න් 16 කියන්නේ 6න් 4 සමානයි 3න් 2 වෙනවා. බලන්න පුතේ මේ මිශ්‍ර භාග අපි විෂම භාග කරලා ලියන්න කියන්නේ මොකද කරන්නේ? අපි මේ හරයෙන් මෙයා සම්පූර්ණ අගය වැඩි කරලා මෙයා එකතු කරන්න. දෙවරක් එක 2යි 1යි 3යි. එතකොට ඉහළට ලැබෙනවා 3. මේ හරය වෙනසක් වෙන්නේ නැහැ. හැමම ලියන්න 2න් 3යි. මෙතනදි තරයේ හැමම ලියා ගන්න මේ සංඛ්‍යා දෙක ගුණ කරන්න 4 වරක් 2 8යි මේ 3 එකතු කරන්න 11ක් ලැබෙනවා. 4න් 11. මෙතනත් ඒ ආකාරයටම 5 හැමම ලියන්න 5 වරක් 3 15යි 2යි 17යි.
මෙතන බලන්න 10 වරක් 5 57යි 57යි. එතකොට 57ක් වෙන වෙලාවේ හරය හැමම ලියන්න වෙනසක් වෙන්නේ. දැන් බලන්න පහත සඳහන් එක එක් විෂම භාගයේ මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස දක්වන්න. එතකොට අපි මොකද කරන්න පුතේ? 3න් 7 කියන්නේ නම් 7 මේ අපි හරය තමයි බෙදීම වෙන්න ඕනේ. හරයෙන් බෙදාගන්න. 3න් 7යි කියලා කියන්නේ පුතේ 7 බෙදීම 3 කියන එක නේද? එහෙනම් අපි 7 බෙදන්න 3න්. 3 වරක් 2 6යි ඉතුරු 1යි. දැන් පුතාලට මේ හරය වෙනසක් වෙන්නේ නැහැ. හරය හැමම ලියන්න අපිට මේ ලැබුණ පිළිතුර මෙතන පූර්ණ සංඛ්‍යාව ලියාගන්න 2යි. ඉතුරු වෙච්ච අගේ තමයි පුතේ ලවයේ වෙන 2යි 3න් 1යි. මෙතනත් බලන්න මේ ආකාරයටමයි පුතාලා බෙදාගන්න මෙතන 4ෙන් 19. 19 බෙදන්න 4ෙන් පුතාලට එනවා 4 වරක් 4 16යි ඉතුරුයි 3ක්. ඔන්න ලැබුණු වාගේ 4 4 විශාල සංඛ්‍යාව ලියාගන්න හරය වෙනසක් වෙන්න එයා 4 ඉතුරු වෙච්ච අගේ ඉහලෙන් ලියාගන්න. මෙතන බලන්න 43 බෙදීම 4 කියන්නේ අපිට 4 වරක් 10යි 40යි ඉතුරු වෙනවා 3ක්. 10යි මේ හරය හැමම ලියන්න ඉතුරු වුණා 3ක් එයා ඉහලින් ලියාගන්න. දැන් බලන්න 36 බෙදීම 7 ආකාරයටම පුතාලා බෙදලා බලන්න 5යි 7න් 1ක් වෙනවා. අගේ සොයන්න බලන්න පුතේ මේ දෙන්නගෙම හරය සමානයි. හරය සමාන නම් අපිට හරය මෙහෙම එක තැනකදී ලියලා මේ ලවයේ තියෙන අගයන් දෙක මේ ආකාරයට ලියලා එකතු කරන්න පුළුවන්. එතකොට කීයක් වෙනවද? 3යි 2යි 5ක් වෙනවා 7න් 5යි. මෙතනදී බලන්න අඩු කිරීම තියෙන්නේ පුතේ. දැන් අපි මෙතනදී හරය අපිට අගයන් දෙකක් ලැබිලා තියෙනවා. එතකොට කුඩා පොදු ගුණාකාරය ගන්න ඕනේ 6 සහ 3. එතකොට 6යි 3යි කුඩා පොදු ගුණාකාරය වෙන්නේ පුතේ 6. එහෙනම් මේ සංඛ්‍යා දෙකම අපි 6න් ලියා ගන්න ඕනේ. 6න් 5 කියන එක වෙනසක් වෙන්නේ ආයෙමම ලියා ගන්න. දැන් බලන්න මේ 3 කියන සංඛ්‍යාව අපි තුල්ය භාගයක් ලියා ගන්න ඕනේ හරය 6 වෙන්න. එතකොට හරය 6 වෙන්න නම් මේ 3 කියන සංඛ්‍යාව පුතේ දෙකෙන් වැඩි කරන්න ඕනේ. එතකොට 3 වරක් 2 වන් අපිට හරය 6 ලැබුණා. දැන් තුල්ය භාගයක් කියලා කියන්නේ අපි දැන් මේ 3න් 2 කියන සංඛ්‍යාවට සමාන භාගයක් තමයි මෙතන ලියන්න ඕනේ. 3න් 2 වෙනුවට භාගයක් ලියා ගන්න ඕනේ. එතකොට මේ භාගය මෙයාට සමාන වෙන්න ඕනේ. කියන්නේ මේ වෙනුවට අපි තුල්ය භාගයක් ලියන්න ඕනේ. බලන්න දැන් අපි හරය දෙකෙන් ගුණ කරා නම් තුල්ල භාගයක් වෙන්න අපි ලවයක් දෙකෙන් ගුණ කරගන්න ඕනේ. එතකොටනම් දෙක වැඩි කිරීම දෙක කියන්නේ ඉහළට එන්න ඕනේ 4ක්. 3න් 2 වෙනුවට අපි කීයද ලියන්නේ 6න් 4. ඔන්න දැන් පුතාලට හරය සමාන වෙලා තියෙනවා. එහෙනම් ඉහළ අගයන් දෙක අඩු කරගන්න පුළුවන් 5න් 4ක් 1යි 6න් 1යි. දැන් ඊළඟ ගණන බලන්න 12න් 7 එකතු කිරීම 4න් 3 අඩු කිරීම 3න් 2. අපි දැන් මේ සංඛ්‍යා 3ේ කුඩා පොදු ගුණාකාරය බලන්න පුතාලට මතක නැත්නම් මේ පාඩම මෙතන කුඩා පොදු ගුණාකාරය වෙනවා පුතේ මේ සංඛ්‍යා 3ට 12. එහෙනම් මේ 12න් 7 කියන සංඛ්‍යාව වෙනසක් වෙන්න යා එහෙමම ලියා ගන්න. දැන් බලන්න 4න් 3 වෙනුවට අපි තුල්ය භාගයක් ලියා ගන්නනේ 12න්. 4 කියන සංඛ්‍යාව 12 වෙන නම් 3න් වැඩි වෙන්න ඕනේ. එතකොට තමයි 12 එන්නේ. එහෙනම් අපි ඉහළ සංඛ්‍යාවත් මේ 3න් ගුණ කරගන්න. 3 වරක් 3 9ක් වෙනවා. මෙතනදී බලන්න පුතේ 3 කියන සංඛ්‍යාව 4න් වැඩි කරොත් තමයි අපිට 12 වෙන්නේ. එහෙනම් අපි මෙතන හරය 4න් වැඩි කරා නම් පුතේ අපි ලවයත් 4න් වැඩි කරනවා. එතකොට තමයි අපිට තුල්ය භාගය ලැබෙන්නේ. එහෙනම් දෙවරක් 4 මෙතන 8ක් වෙනවා. 3න් 2ට තුල්ය භාගය වෙන්නේ 12න් 8. දැන් බලන්න මේ සංඛ්‍යා දෙක එකතු කරන්න අපිට 16ක් වෙනවා. යාගෙන් 8ක් අඩු කරන්න 8ක් වෙනවා. 12න් 8යි. දැන් පුතේ අපිට භාග්‍ය සංඛ්‍ය ඉහළ සහ පහළ මෙතන 4ෙන් බෙදෙන සංඛ්‍යා තියෙනවා. එතකොට අපිට මේ ආකාරයට ලියන්න බෑ. මේ සංඛ්‍යා දෙක අපි 4ෙන් බෙදන්න. 8ට 4 ඒව 2යි 12ට 4 ඒව 3යි. 3ෙන් 2ක් පිළිතුර ලැබෙනවා. දැන් මෙතනදී බලන්න මේ අපිට භාග සංඛ්‍යා එකතු කිරීම ආකාර දෙකකට කරන්න පුළුවන් පුතේ. අපි මුලින්ම මේ පූර්ණ සංඛ්‍යා දෙක එකතු කරන්න පුළුවන්. 1 එකතු කිරීම 2 ලියලා ඊළඟට එකතු කිරීම දාලා මේ භාග සංඛ්‍යා දෙක ලියා ගන්න. භාගය එකතු කිරීම 4ෙන් 1. දැන් පුතාලට මේ පූර්ණ සංඛ්‍යා දෙක එකතු කරන්න පුළුවන්. 3ක් වෙනවා. 2ෙන් 1 කියලා කියන්නේ ඔන්න 4ෙන් නම් කීයද? 2 වරක් 2 4යි නම් ඊළඟයක් 2ෙන් ගුණ කරන්න ඕනේ 1 වරක් 2 2යි. 4ෙන් 2ක් ලැබෙනවා. යාට මේ භාග සංඛ්‍යාව නැවත ලියන්න එකතු කරන්න. එතකොට මෙතනින් එනවා හරය සමානයි. මේ සංඛ්‍යා දෙක එකතු කරන්න පුළුවන් කීයද? 4ෙන් 3ක් ලැබෙනවා. එහෙනම් 3යි 4ෙන් 3යි. මේ එක ආකාරයක් පුතේ. තවත් ආකාරයක් තියෙනවා. අපිට මේ සංඛ්‍යාව විෂම භාග කරලා ලියන්න ඕනේ. මිශ්‍ර සංඛ්‍යා තියෙන්නේ බලන්න මෙතන දෙවරක් 1 2යි 1යි 3යි. දෙකෙන් 3ක් වෙනවා. මෙතන 4 වරක් 2 8යි 1යි 9යි. 4ෙන් 9ක් වෙනවා. දැන් මෙතන අපි නැවත මේ සංඛ්‍යා දෙකේ කුඩා පොදු ගුණාකාරය පුතේ 4යි. එහෙනම් දෙකෙන් 3ට අපි හරය 4ක් වෙන තුල්ය භාගය ලියන්න ඕනේ. දෙවරක් 2 4යි. එහෙනම් 3ත් අපි දෙකෙන් වැඩි කරන්න ඕනේ. 3 වරක් 2 6යි. ඔන්න දැන් පුතාලට මේ සංඛ්‍යා දෙක එකතු කරගන්න පුළුවන්. හරය සමාන වෙලා තියෙනවා. එහෙනම් 6 සහ 9 එකතු කරන්න පුළුවන් 15යි.
පහළව බෙදීම හතර නැත්නම් හතරෙන් පහළව මෙයා පුතේ විෂම භාගයක් අපිට මේ ආකාරයට ලියන්න බෑ පහළව බෙදීම හතර අපි බෙදලා බලන්න එතකොට හතර වරක් තුන 12ක් වෙනවා ඉතුරු වෙනවා තුනක් අන්න තුනයි හතරෙන් තුන අඩු කිරීමත් පුතිය බලන්න මම ආකාර දෙකටම කරලා පෙන්නලා තිනවා මෙතනදි දැන් බලන්න මෙතන 6න් 5 තියෙන්නේ මෙතන 3න් 2 3යි 6න් 5 අඩු කිරීම 1යි 3න් 2 අපි බලමු මුලින්ම මේ සංඛ්‍යා දෙකේ බලන්න කුඩා පොදු ගුණාකාරය 6 සහ 3 6 වෙනවා. දැන් එතකොට මෙතන අපිට මෙයත් 6න් කරලා ලියලා බලමු. එතකොට 3 වරක් 2 6 එහෙනම් 2 වරක් 2 4 1යි 6න් 4 කියලා ලියන්න පුළුවන් මේ සංඛ්‍යාවට භාග සංඛ්‍යාව විතරයි පුතේ වැඩි වෙන්නේ. දැන් එතකොට අපිට පේනවා මෙතන 6න් 5න් 6න් 4ක් අඩු කරන්න පුළුවන් කියලා පුතාලට පේනවා. අන්න එහෙනම් අපිට මුලින්ම මේ පූර්ණ සංඛ්‍යා දෙක අඩු කරගෙන මෙතන එකතු කිරීම දාලා ඊළඟට භාග සංඛ්‍යා දෙක අඩු කරගන්න පුළුවන් පුතේ 3න් 1ක් 2යි මෙතන 6න් 5න් 6න් 4ක් ගියම 6න් 1යි. එහෙම නැත්නම් පුතාලට මේ සංඛ්‍යා දෙක කෙලින්ම විෂම භාග කරගන්න පුළුවන් බලන්න 6 වරක් 3 18යි 19යි මෙතන 20යි 23ක් වෙනවා 6න් 23යි අඩු කරන්න 3 වරක් එක 3යි 2යි 5යි. ඔන්න 3න් 5. ඊළඟට අපි මොකද කරන්න පුතේ කුඩා පොදු ගුණාකාරය මේ දෙන්නගේ 6 වෙනවා. මෙයත් 6න් ලියා ගන්න. 3 වරක් 2 6යි නම් මෙයත් දෙකෙන් වැඩි කරන්න 5 වරක් 2 10යි. 6න් 10යි. ඔන්න දැන් අපිට මේ හරයන් දෙක සමානයි. එහෙනම් ලවයන් මේ ඉහළගයන් දෙක අඩු කරන්න පුළුවන්. 23න් 10ක් ගියහම පුතාලට පේනවා 13යි. 6න් 13යි. මේ විදිහට අපිට ලියන්න බෑ පුතේ. මෙතන විෂම භාගයක් තියෙන්නේ. අපි බෙදන්න ඕනේ. 13 බෙදන්න ඕනේ 6න්. එතකොට 6 වරක් 2 12ක් වෙනවා ඉතුරුයි එකක්. බලන්න මේ පිළිතුර 2යි 6න් ඉතුරු එක්ක අපි ඉහළට ලියාගෙන 2යි 6න් 1යි බලන්න මේ ආකාර දෙකෙන් කැමති ආකාරයට පුතාලට කරන්න පුළුවන් පිළිතුර එකම අගයක් ලැබෙනවා. මෙතනදී බලන්න අපි මේ සංඛ්‍යා දෙක එකතු කරා. මුලින්ම එකතු කිරීම කරගන්න පුතේ බලන්න 1යි 2යි මෙතන 3ක් වෙනවා. මෙතන අපිට ලියන්න පුළුවන් 4න් 2යි මෙයාට තුල්ලි භාගයේ 4න් 2යි යාට එකතු කරන්න 4න් 1 4න් 3ක්. දැන් අපි මේ අඩු කිරීම කරන්න පුතේ 1යි 3න් 2යි. දැන් මොකද කරන්නේ? ඔන්න මෙතන 4යි 3යි පුතාලට එනවා. 4යි 3යි කුඩා පොදු ගුණාකාරය කීයද? 12යි. දැන් අපි මේ දෙන්න මේ විෂම භාග කරගෙන තියෙන්නේ බලන්න මෙතන 4 වරක් 3 12යි 3යි 15යි මෙතන තියෙන 3 වරක් 1 3යි 2යි 5යි 4යි 3 කුඩා පොදු ගුණාකාරය 12යි 4 වරක් 3 12 නම් 15ත් වැඩි කරන්න 3ෙන් එතකොට 45ක් වෙනම බලන්න 3 වරක් 4 12යිනේ 4ෙන් ගුණ කරන්න එහෙනම් ඉහළගියත් අපි 4ෙන් ගුණ කරන්න ඕනේ පුතේ 20ක් වෙනවා බලන්න මෙතන 45න් 20ක් දැන් පුතාලට අඩු කරන්න පුළුවන් හරය සමාන වෙලා තියෙනවා මෙතනින් එනවා 25ක් 12න් 25යි කියන්නේ පුතේ පුතාලා විෂම භාග තියෙන්නේ සාමාන්‍ය භාග මිශ්‍ර භාග කරගන්න 12න් බෙදන්න 12 වරක් 2 24යි 1ක් ඉතුරු වෙනවා එයා 12න් 1යි කියලා ලියන්න නැත්තම් පුතේ අපිට කලින් අර ආකාරයට කරන්නත් පුළුවන් දැන් මේ එකතු කරගෙන ඉවරයි මෙතන තියෙනවා එතකොට 3යි 4න් 3යි යාගෙන් අඩු කරන්න 1යි 3න් 2 දැන් බලන්න මේ භාග සංඛ්‍යා දෙක විතරක් අපි තුල්ලේ භාග කර ගන්නවා බලන්න 4ෙන් එනවා 12ෙන් එනං 4 වරක් 3 12යි 3 වරක් 3 9යි 4ෙන් 3 වෙනකොට 12ෙන් 9යි 3 වරක් 4 12යි එනං මෙයත් 4ෙන් වැඩි කරන්න 2 වරක් 4 8යි එතකොට මේ පූර්ණ සංඛ්‍යාව අපි වෙනසක් කරේ නැහැ භාග සංඛ්‍යාව විතරයි බලන්න තුල්ලේ භාග ලියාගත දැන් පුතාලට පේනවා මේ 12ෙන් 9ෙන් 12ෙන් 8ක් අඩු කර ගන්න පුළුවන් කියලා ඔන්න ඒක නිසා අපි මේ 3ෙන් 1ක් මුලින් අඩු කරලා ඊළඟට එකතු කිරීම ලකුණු මෙතනට දානේ ඊළඟට භාග සංඛ්‍යා දෙක අඩු කරන්න 3ෙන් 1ක් ගියහම 2ක් වෙනවා භාග සංඛ්‍යා දෙක දැන් අඩු කරන්න 9ෙන් 8ක් ගියහම 1යි කියන්නේ 12ෙන් 1යි බලන්න 2යි 12ෙන් 1යි පුතාලට මේ ආකාරයට ගාන සැදුවහම මේ පිළිතුරම ලැබිලා තියෙනවා පුතාලා මේ ආකාර දෙකෙන් කැමති ආකාරයට ගණන් හදන්න බලන්න පුතේ මේ සංඛ්‍යාවල පරස්පරය අපිට හොයන්න කියලා තියෙනවා 3ෙන් 1 අපිට ලියන්න පුළුවන් කොහොමද මෙයාගේ පරස්පරය කියලා කියන්නේ මේ හරේ ඉහළට යනවා ලවයේ පහළට යනවා. එතකොට 3 බෙදීම 1. 3 බෙදීම 1 කියන කෙනා අපි 3 කියලා තමයි පුතේ සාමාන්‍යයෙන් ලියන්නේ. එතකොට 3ෙන් 1ේ පරස්පරය වෙනවා 3ක්. ඒ ආකාරයටම බලන්න 7ෙන් 1ේ පරස්පරය වෙනවා 7 බෙදීම 1 කියන්නේ 7යි. එතකොට අපි 7 කියලා ලියන්නේ. මෙතන බලන්න 8ෙන් 3ේ පරස්පරය වෙනවා මේ සංඛ්‍යා දෙක ඉහළ පහළ මාරු කරන්න. එතකොට 3ෙන් 8යි. 5 කියන සංඛ්‍යාව අපිට ලියන්න පුළුවන් පුතේ 5 බෙදීම 1 එතකොට අගේ වෙනසක් වෙන්නේ එතකොට යාගේ පරස්පරය 5ෙන් 1යි බලන්න මේවා අගේ සංඛ්‍යාවක් දුන්නාම අපි මෙයාගේ විෂම භාගය හදා ගන්නනේ මුලින්ම 5ෙන් වෙනවා පුතේ 5 වරක් 2 10යි 3යි 13යි එතකොට මෙයාගේ පරස්පරය අපි ඉහළ පහළ දැන් මාරු කරන්න අගයන් 13ෙන් 5යි මෙතන බලන්න අගයන් සුළු කරන්න මෙතන බෙදීමේදී පුතේ අපි මොකද කරන්නේ බෙදීම තිනකොට වැඩි කිරීම දාලා මේ දෙවෙනියට තියෙන සංඛ්‍යාවේ පරස්පරය තමයි ලියාගන්නේ එතකොට 7ෙන් 6 වැඩි කිරීම මෙතන මෙයා වෙනවා 3ෙන් 1යි බලන්න මේ සංඛ්‍යා දෙක 3ෙන් බෙදෙනවා 3 වරක් 1යි 6ට 3ේම 2යි නන් 2 වරක් 1 2යි මේ 7 වරක් 1 7ක් ලැබෙනවා 7ෙන් 2යි මෙතන බලන්න 8 හැමම ලියාගන්න
වැඩි කිරීම දාගන්න මේ සංඛ්‍යා දෙක වෙනස් කළ මාරු කළ ලියා ගන්න 4න් 5ක් වෙනවා බලන්න මේ 8 සහ 4 අපිට පේනවා දෙන්නම 4න් බෙදෙනවා එතකොට 4ට 4 ඒවා 1යි 8ට 4 ඒවා 2යි දැන් සුළු කරගන්න බලන්න දෙවරක් 5 10යි 15ට එන්නේ 1යි පුතේ නම් 10 බෙදීම 1යි කියන්නේ 10යි මෙතන බලන්න 28 න් 9 අපි වැඩි කිරීම දාගත්ත මේ දෙන්නම අරු කළ ලියා ගන්න දැන් බලන්න මෙතන 3යි 9 පුතාලට පේනවා 3න් බෙදෙනවා 3ට 3 ඒවා 1යි 9ට 3 ඒවා 3යි දැන් බලන්න 28 සහ 7 අපිට 7න් බෙදා ගන්න පුළුවන් මෙතන 7ට 7 ඒවා 1යි 28ට 7 ඒවා 4යි ඔන්න දැන් ගුණ කරගන්න 4 වරක් 1 4යි ඉහළ සංඛ්‍යා ගුණ කරගන්න 3 වරක් 1 3යි අපි බලන්න මේ සුළු කරගැනීම පුතාලට තේරෙනවද කියලා අපි බලන්න තුල්්‍ය භාග හදාගන්නේ ඉහළ සංඛ්‍යාව 3න් බෙදුවා නම් අපි 15ක් 3න් බෙදෙන සංඛ්‍යාවක් බෙදුවා නම් එතකොට අපි ඉහළ සහ පහළ කියන සංඛ්‍යා දෙක 3න් බෙදලා තියෙනවානේ එතකොට අපිට තුල්්‍ය භාගයක් ලැබෙනවා. එන්න මේ ඉහළ අගයට සහ පහළ අගයන් දෙකේට අපිට තුල්්‍ය භාගයක් ලබා ගත්තා. බලන්න මෙයා 7න් බෙදුවා අපි මෙයත් 7න් බෙදුවා. මෙයා ඉහළ අගයක් බෙදෙන සංඛ්‍යාවෙන් පහළ අගයක් බෙදෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි පුතේ අපිට තුල්්‍ය භාගයක් ලැබෙන්නේ. දැන් මෙතනදී බලන්න අපි මේ සංඛ්‍යාව නැමත 5යි 5න් එක විෂම භාගයක් කරලා ලියාගත්තා. බෙදීම වැඩි කිරීම ලියලා මේ දෙන්නා ඉහළ පහළ මාරු කරලා ලියාගත්තා. බලන්න 6 සහ 26 පුතාලට පේනවා දෙකෙන් බෙදෙනවා. දෙවරක් 3ක් වෙනවා. මෙතන 26 දෙකෙන් බෙදුවම 13යි. බලන්න ඊළඟට බෙදෙන සංඛ්‍යා නැහැ පුතේ. 5 වරක් 3 15යි. 13 වරක් 7 වෙනවා 91ක්. මෙයා 15 න් බෙදෙනවා 4යි 15 න් 1යි. මේ සංඛ්‍යා බලන්න පුතේ මේ ගණන. මෙතන අපි මෙයා විෂම භාග කරලා ලියාගෙන එකහම ආර කියන දෙකෙන් දෙවරක් එක 2යි 1යි 3යි. මෙතන 2යි 4ෙන් 1 කියන්නේ 4ෙන් 4 වරක් 2 8යි 1යි 9යි. ඔන්න බලන්න දැන් අපිට මේ බෙදීම තියෙන්නේ දෙකෙන් 3 ලියන්න මෙයා වැඩි කිරීම ලියාගෙන මේ සංඛ්‍යා දෙක උඩයට මාරු කරලා ලියාගෙන. දැන් බලන්න මෙතන 3 සහ 9 තියෙනවා. ඉහළ අගයක් සහ පහළ අගයක් අපිට 3ෙන් බෙදන්න පුළුවන්. එතකොට 3ට 3 1යි 9ට 3 ඒවා 3යි. ඔන්න අපි තුල්්‍ය භාග එයක් ලියාගත්ත දෙපැත්තම උඩ සහ පහළ අගයන් තමයි පුතේ බෙදීම කරන්නේ. ඊළඟට බලන්න මෙතන 4 සහ 2 තියෙනවා. අපිට ඉහළ අගයක් සහ පහළ අගයක් නැවත තියෙන දෙකෙන් බෙදෙන සංඛ්‍යා දෙකක්. අපි දෙකෙන් බෙදමු. මෙතන 2ට 2 ඒවා 1යි 4 දෙකෙන් බෙදන්න 2යි. ඔන්න දැන් මේ පිළිතුර ලැබෙන අගයන් අපිට සුළු කරලා ගුණ කරලා පිළිතුර ලියන්න පුළුවන්. මෙතන ආවා 1යි මෙතන 2යි. එක් වරක් දෙක දෙකයි මෙතන පහළ අගයන් ආවේ අපිට 1 සහ 3 එක් වරක් 3 3යි නම් පිළිතුර අපිට ලැබෙනවා 3න් 2ක් බලමු පුතේ භාග සංඛ්‍යා දෙකක් අතරට අල්න යන්න යෙදුම නැත්තම් යෙදුම ඇතුළත් භාග සහිත ප්‍රකාශන සුළු කරන ආකාරය අපි බලමු දැන් පුතාලා දන්නවා මෙතන රුපියල් 100න් භාගයක් මෙතන බලන්න අන්න අල්න යන්න ඇවිල්ලා තියෙනවානේ රුපියල් 100කින් භාගයක් කියන්නේ පුතාලා දන්නවා රුපියල් 50ක් කියලා නේද රුපියල් 100න් භාගයක් කියන්නේ රුපියල් 50ක්. ඒ කියන්නේ අපිට මේ අල්න යන්න වෙනුවට මෙතන මොකද්ද දාන්න පුළුවන් ගුණ කිරීම ලකුණ දාන්න පුළුවන්. රුපියල් 100 වැඩි කිරීම භාගය නේද? රුපියල් 100න් භාගයයි. ඒ කියන්නේ අල්න යන්න වෙනුවට අන්න අපි වැඩි කිරීම දාලා ඉව දැන් බලන්න මෙතන බෙදීමක් නේද තියෙන මේ 100 කියන කෙනා දෙකෙන් බෙදන්නලු නේද? භාගයෙන් වැඩි කරන්න කියන දෙකෙන් බෙදන්න. බලන්න මෙතන බලන්න දෙවරක් 1යි 100 දෙකේව 50යි. පුතාලා දන්නවා රුපියල් 100න් භාගයක් කියන්නේ රුපියල් 50යි. ඔන්න අපිට මේ ආකාරයට වැඩි කිරීම දාලා පිළිතුර ගන්න පුළුවන්. 3න් 2න් භාගයක් කියන එක අපිට ලියන්න පුළුවන් පුතේ වැඩි කිරීම දාලා පහළ සංඛ්‍යා දෙක වැඩි කරන 3 වරක් 2 6යි. මෙතන දෙවරක් 1 2යි. 6න් 2 අපිට මෙයා 3න් 1 කියලා ලියන්නත් පුළුවන් මේ සංඛ්‍යා දෙක බෙදෙනවා. බලන්න අපිට ඒක මෙතනින්ුත් ලබා ගන්න පුළුවන් මේ 2 සහ 2 කැපිලියනවා. 3න් 1ක් ඉතුරු වෙනවා. බලන්න මම මෙතනදි ලියලා තිනවා මේ අල්න යන්න වෙනුවට වැඩි කිරීම දාලා මෙතන මේ ආකාරයට ලියන්නත් පුළුවන් නැත්නම් පුතාලට මේ 2යි 2යි කැපිලා යනවානේ. බලන්න එතකොට කීයද ඉතුරු වෙන්නේ 3න් 1ක්. දැන් මේකට තුල්්‍ය භාගයක් අපි දන්නවා 3න් 1 කියන්නේ. එතකොට 3න් 2න් 2න් 1ක් කියන්නේ පුතේ කොච්චරක්ද? 6න් 2ක්. දැන් බලන්න මෙතන පුතාලට මම පෙන්නලා තිනවා මේ 3 සමාන කොටස් 3කට බෙදලා 3න් 2ක් පාට කරලා තියෙනවා. නේද? අන්න මේ 3න් 2න් දෙකෙන් එකක් කියන එක. දැන් අපිට මේ පැත්තට මෙයා බෙදාගත්තොත් කීයක් වෙනවද? අන්න මේකෙන් එතකොට අපිට කොටස් මේ සම්පූර්ණ කොටසෙන් භාගයක්. 3න් 2 කියන්නේ මේ කොටස. එයාගෙන් භාගයක් පුතාලට මේ ආකාරයට ගන්නත් පුළුවන් නේ. එතකොට මේ සම්පූර්ණ කොටස බලන්න කොටස් සමාන කොටස් 6කට බෙදිලා මේ කොටස කියන්නේ පාට කරලා තියෙන මෙන්න මේ උඩ කෑලි දෙක පුතේ කීයක් වෙනවද? 6න් 2ක් වෙනවා. දැන් අපි 3න් 1 වෙන විදිහ බලමු පුතේ මෙතන සම්පූර්ණ කොටස් 3කට බෙදලා ඔන්න 3න් 2ක් කියලා කියන්නේ මේ ප්‍රමාණය.
මෙන්න මේ පාට කරපු කොටස ගැන විතරක් හිතලා එයාගෙන් භාගයක් කියන්නේ මෙන්න මේ කොටස විතරයිනේ. එතකොට මේ කොටස කියලා අපිට ගන්න පුළුවන්. එතකොට අපිට පේනවා එයා තුනකින් එකක් කියලා. එතකොට අපිට 6න් 2 කියලා ලියන්නත් පුළුවන්, 3න් 1 කියලා කියන්නත් පුළුවන්. ඒ සමාන භාග දෙකක්. බලන්න මීටර 500න් 5න් 3ක් මීටර කීයද කියලා ගත්තොත්. එතකොට අල්ල යන වෙනුන්ට අපි වැඩි කිරීම දාන්න 5/1 එකයි 100ට 5 ඒවා 100ක් වෙනවා. 100 ඒවා 3ක් කියන්නේ 300. එහෙනම් මීටර 500කින් 5න් 3ක් කියලා කියන්නේ මීටර 500 අපි කොටස් 5කට බෙදලා එකෙන් කොටස් 3ක් මීටර 300ක් වෙනවා. බලන්න පුතේ අපි සුළු කරන අල්නායන තියෙන යෙදු ಗುಣ කිරීම තියෙන. එතකොට අල්නායන වෙනුවට අපි ಗುಣ කිරීම දාගත්ත. බලන්න 5න් 4 වැඩි කිරීම 3න් 2. දැන් බලන්න මෙතන ඉහළ සහ පහළ අගයන් බෙදෙන සංඛ්‍යා නැහැ. එහෙනම් අපි මේ සංඛ්‍යා ಗುಣ කරගන්න 5/3 15යි. රවයන් 2 ಗುಣ කරන්න, ඉහළ අගයන් 2 ಗುಣ කරන්න 4/2 8යි. 15න් 8යි. මෙතන බලන්න 3න් 1 ඔන්න අපිට වැඩි කිරීම ලියලා ලියන්න පුළුවන් 7න් 6. බලන්න පුතාට ඉහළ සහ පහළ අගයන් දෙකක් තියෙනවා. 3න් බෙදෙන 3 සහ 6 තියෙනවා. දෙන්නම අපිට 3න් බෙදන්න පුළුවන්. 3න් බෙදීම 3යි කියන්නේ 1යි. 6 3න් බෙදන්න 2යි. දැන් ඉහළ අගයන් ಗುಣ කරන්න මෙතන 1/2 2. 2යි පහළ අගයන් 2 ಗುಣ කරන්න 1/7 7යි. 7න් 2යි. ඊළඟ එක බලන්න පුතේ 8න් 5න් 5න් 2ක් ಗುಣ කිරීම දාලා ලියා ගන්න. බලන්න පුතේ මෙතන මේ 5 සහ 5 කැපිල යනවා. එතකොට මෙතන 5/1 1යි, මෙයාට 5/5 1යි. අපිට 8/1 1 8යි, 1/2 2 2යි කියලා ලියන්නත් පුළුවන්. මෙතන මේ ඉහළ සහ පහළ අගයන් දෙක අපිට පේනවා දෙකෙන් බෙදෙනවා. එහෙනම් 2ට 2 ඒවා 1යි, 8ට 2 ඒවා 4යි, 4න් 1යි. අපිට මෙතනදීම සුළු කරගන්නත් පුළුවන් පුතේ. 2යි 8යි මෙතන තියෙන අපිට දෙකෙන් බෙදලා ඒත් පිළිතුර ලැබෙන්නේ 4න් 1යි. ඊළඟට බලන්න 11න් 9න් මෙතන 6න් 5. 6 සහ 9 තියෙන අපිට පේනවා 3න් බෙදෙනවා. 6ට 3 ඒවා 2යි, 9ට 3 ඒවා 3යි. 3/5 15යි. මෙතනේ 15 එනවා 11/2 22යි. 22න් 15යි. මේ ආකාරයට තිබ්බහම පුතේ අපි විෂම භාග කරගන්න ඕනේ. බලන්න 7න් 4යි, වැඩි කරන්න 7න් 2. බලන්න මෙතන 4 සහ 2 අපිට දෙකෙන් බෙදෙනවා. මේ 7යි 7යි කැපිලයි. දැන් බලන්න එතකොට 7ට 7 ඒවා මෙතන 7න් බෙදුවා 1යි 1යි, 2න් බෙදුනවා මෙතන 2ට 2 ඒවා 1යි, 4ට 2 ඒවා 2යි. දැන් ಗುಣ කරගන්න. 2ක වැඩි කිරීම 1 කියන්නේ 2යි, 1 වැඩි කිරීම 1 කියන්නේ 1යි, 2න් 1යි. ඊළඟට බලන්න ඊළඟ සංඛ්‍යාවත් අපි විෂම භාග කරගන්න. 8න් ලියා ගන්න පුතේ. හරය වෙනස් වෙන්නේ නැහැ. බලන්න 8/2 2 16යි, මෙතන 5ක් වෙනවා 21ක් වෙනවා. මෙතන 3න් එනවා, 3/1 1 3 1යි 4යි. බලන්න මේ ඉහළ සහ පහළ තියෙන පුතාට 4 සහ 8. 4න් බෙදන්න පුළුවන් මෙතන 1යි, 8ට 4 ඒවා මෙතන 2ක් වෙනවා. දැන් බලන්න 21 සහ 3 තියෙනවා. මේ දෙන්නම අපිට 3න් බෙදන්න පුළුවන්. 3ට 3 ඒවා 1යි, 21ට 3 ඒවා 7යි. දැන් මේ ලැබුණු අගයන් අපි ಗುಣ කරගන්න. මෙතන 7/1 1 7යි, පහළ තියෙනවා 2/1 1 2යි. 2න් 7 කියන සංඛ්‍යාව පුතේ අපි 7 2න් බෙදන්න පුතාලට එනවා 3/4ක්. ඊළඟ ගණන බලන්න අපි අත් විෂම භාග කරගෙන තියෙනවා 2න් මෙතන 2/5 10 1යි 11යි, 2න් 11යි මෙතන 11න් එනවා 11/1 1 11යි 3යි 14යි. මේ 11 සහ 11 දෙන්නත් 11න් බෙදනවා. එතකොට 11ට 11 ඒවා 1යි, මේ 11ත් 11න් බෙදුවා අපි 1යි. දැන් බලන්න මේ 2 සහ 14 අපි බෙදනවා 2න්. 2ට 2 ඒවා 1යි, 14ට 2 ඒවා 7යි. දැන් මොකද වෙන්නේ? අපිට ඔන්න ලැබුණු ඉහළ අගයන් ಗುಣ කරලා දාගන්න පුළුවන්. පහළ ලැබුණු අගයන් ಗುಣ කරලා දාගන්න පුළුවන්. මෙතන ආවේ අපිට 1 සහ 1. 1 වැඩි කිරීම 1 කියන්නේ හරය 1යි. ඉහළට ආව අපිට 1 වැඩි කිරීම මෙතන 7ක්. 1/7 7යි. එහෙනම් 7 බෙදීම 1 කියලා කියන්නේ පුතේ 7යි. මේ ගණන බලන්න පුතේ අපි මුලින්ම කරන්නේ විෂම භාග කරන එක. 5/1 1 5යි 4යි 9යි, වැඩි කිරීම දාගන්න 9න් 5යි. මෙතන බලන්න පුතේ මේ 5 සහ 5 දෙන්නම 5න් බෙදනවා. 5ට 5 ඒව 1යි, මේ 5ට 5 ඒව 1යි. මේ 9 සහ 9 9න් බෙදෙනවා. 9 බෙදීම 9 1යි, 9 බෙදීම 9 කියන්නේ 1යි. දැන් පුතාලට කීයද ලැබෙන්නේ? මේ 1/1 1 1යි, එළිනුත් ලැබෙන 1 වැඩි කිරීම 1 කියන්නේ 1යි. 1න් 1යි කියන්නේ 1යි. පුතේ රුපියල් 64න් 4න් 3ක්. අපි 64 වැඩි කිරීම 4න් 3 බලන්න ඉහළ සහගේ මේ අගයන් දෙක අපිට 4න් බෙදෙනවා. 4ට 4 ඒවා 1යි, 64 4න් බෙදන්න 16යි, 16 වරක් 3 48ක් ලැබෙනවා. ඒ කියන්නේ රුපියල් 64 සමාන ගොඩවල් 4කට බෙදලා එකෙන් ගොඩවල් 3ක තියෙන මුදල තමයි බලන්න. මෙතන බලන්න පුතේ ග්‍රෑම් 400න් 5න් 2ක් අපි අර ආකාරයටම ගුණ කරන්න. මෙතන 5න් කැපෙනවා 80යි, 80 වැඩි කිරීම 2 කියන්නේ ග්‍රෑම් 160යි. බලන්න හෙක්ටයාර 6න් 3න් 1ක්. 6 වැඩි කිරීම 3න් 1 කියන්නේ 3යි. බලන්න ඉහළ සහ පහළ අගයන් 3න් බෙදෙනවා. 3ට 3 ඒවා 1යි,
හය බෙදන්න තුනෙන් දෙකයි හෙක්ටයාර දෙකයි මෙතන කිලෝමීටර එකෙන් අටෙන් එකක් යන මීටර කීයද? ඔන්න අපිට පුතේ මීටර් වලින් අහලා තියෙන ඉනං අපි මේ කිලෝමීටර් කියන එක්කෙනා මුලින්ම මීටර් කරගමු. 1000 යාගෙන් අටෙන් එකක් කියන්නේ අටෙන් බෙදනවා මීටර් 125යි. අන පුතේ ඉඩමකින් පහෙන් තුනක් අයිති අයකු ඉන් තුනෙන් එකක් තම දුවට දුන් විට දුවට ලැබුණු ඉඩම් කොටස මුළු ඉඩමෙන් කවර භාගයක්ද? ඔන්න සම්පූර්ණ ඉඩම මම පෙන්නලා තියෙනවා පුතේ. ඒකෙන් පහෙන් තුනක්. ඒ ඉඩමෙන් එයාට අයිති පහකින් තුනයි. බලන්න මම මේ දිග අතර කොටස් පහකට බෙදුවොත් මේ කොටස් තුනක් පාට කරලා තියෙනවා. එතකොට මෙයාට අයිති කොටස පහකින් තුනක්. මෙන්න මේ කොටසෙන් තමයි යා තුනෙන් එකක් තම දුවට දෙන්නේ. එතකොට මේ කොටසෙන් මෙන්න මේ තුනෙන් එකක් කියන කොටස මේ පැහැදිලි ඇති පුතාට තුනෙන් එකක්. එතකොට බලන්න ඉඩමෙන් කවර භාගයක්ද කියලා ඇහුවම් පුතාට පේනවා මේ සම්පූර්ණ කොටස් තියෙනවා පහෙන් දුවට අයිති වෙලා තියෙනවා පහෙන් එකක් නේද? දැන් බලන්න අපිට මේ ආකාරයට ගන්නත් පුළුවන්. බලන්න මේ කොටස් ටික දුවට මේ ආකාරයට දෙන්නත් පුළුවන්නේ. මේ කොටස් තුනකට මෙහෙම බෙදලා එතකොට මේ තුනෙන් එක මේ ආකාරයට දෙන්නත් පුළුවන්. එතකොට මේ හැම කොටසක්ම සමාන වෙන්න ඕනේ පුතේ. ඉඩම බලන්න අපිට එතකොට මෙහෙට 5යි මේ අතර කොටස් 3 ගානේ කොටස් 15කට බෙදිලා තියෙනවා. එතකොට දුවට අයිති වෙලා තින්නේ 15 3යි. අපිට මේක ಗುಣ කරලා ලියන්නත් පුළුවන්. බලන්න අපිට අල්නායන වෙනකොට දැන් ಗುಣ කිරීම දාලා ලියන්න පුළුවන්. එහෙනම් 5 වරක් 3 15යි මෙතන 3 වරක් 1 3යි. දැන් මේ රූප සටහනෙන් පුතාලට පේනවා දුවට අයිති වෙලා තියෙන කොටස සම්පූර්ණ ඉඩම කොටස් 15කට බෙදලා යාගෙන් කොටස් 3යි. දැන් මෙතනදී බලන්න මේක අපිට සුළු කරන්න පුළුවන්. නැවත දෙන්නම තුනෙන් බෙදන්න පුළුවන් නේද? තුනට තුනේ එකයි 15ට තුනේම පහයි. මේ ආකාරයේ රූප සටහන බැලුවොත් මෙන්න මේ ආකාරයට යාට අයිති වෙලා තියෙන කොටස පහෙන් තුනයි. මේ කොටස් තුනෙන් එයා එක කොටසක් දුවට දෙනවා. ඒ කියන්නේ යාට ලැබුණු කොටසෙන් තුන මේ කොටස තුනකට බෙදලා තියෙනවා. දැන් එක කොටසක් දුවට දුන්නා කියන්නේ සම්පූර්ණ ඉඩමෙන්ම දුවට අයිති වෙලා තියෙනවා පහෙන් එකක්. මෙතනින් බැලුවත් පුතාට මේ පිළිතුර සමාන වෙනවා. බලන්න නිමල්ගේ මාසික ආදායම රුපියල් 40,000කි. ඔහු එම මුදලින් අටෙන් එකක් ගමන් ගාස්තු වියදම් සඳහා වැය කරයි. එම මුදල කොපමණද? එතකොට අපි කොහොමද ලියන්නේ 40,000න් අටෙන් එකයි. එතකොට අල්නායන් වෙනුවට අපි වැඩි කිරීම දාගත්ත. බලන්න මෙතන අටෙන් බෙදෙනවා 5000ක් එනවා. 5000 වේ එකක් 5000යි. රුපියල් 5000යි. දැන් බලන්න පුතේ මේ වගේ සුළු කිරීමකදී පුතාලට පෙනවා අල්නායන්න තියන බෙදීම එකතු කිරීම වැඩි කිරීමේ හැම විදියක්ම තියෙනවා. එතකොට අපි දන්නේ මෙතනදී මුලින්ම මොනවාද කරන්න ඕනේ කියලා. එතකොට අපිට එතනදී නීතියක් හදාගෙන තියෙනවා පුතේ. මෙතන බොට් මාස්ක් කියලා අපි කියනවා. එතකොට මුලින්ම අපි කරන්න ඕනේ බ්‍රැකට්ස් වරහන් තියෙනවා නම් ඒව තමයි මුලින්ම කරගන්න ඕනේ. ඊළඟට මෙතන ඔෆ් කියන එකෙන් නැත්තම් ඕඩර් පුතාලට නැත්තම් මෙතනින් ඔෆ් වෙනුවට තියෙනවා අල්නායන්න. මෙතන අපි දීලා තිනවා නැත්තම් පුතාලට බලය. බලය සංඛ්‍යා පුතාලගේ නිර්දේශයට අදාළ වෙන්නේ. ඒක නිසා අපි මෙතනින් කියමු අල්නායන නැත්තම් පුතාල කියනවා අල්නායන වෙනුවට තියෙන වැඩි කිරීම. අල්නායන මෙතන වැගුණ කිරීම නෙමේ පුතේ. අල්නායන තියෙන ගුණ කිරීම තමයි මුලින් කරන්න ඕනේ. මුලින්ම තියෙන වරහන් ඊළඟට අපි අල්නායන යෙදුම තිබ්බ සංඛ්‍යා කරන්න ඕනේ. ඊළඟට බලන්න ඩිවිෂන් නැත්තම් බෙදීම තමයි අපි ඊළඟට කරන්න ඕනේ. ඊළඟට බලන්න M අකුරෙන් කියන මල්ටිප්ලිකේෂන් කියන්නේ ගුණ කිරීම. ඊළඟට තියෙනවා A අකුරෙන් කියන්නේ ඇඩිෂන් කියන්නේ එකතු කිරීම. S කියලා කියන්නේ සබ්ට්‍රැක්ෂන් අඩු කිරීම. දැන් අපි මේ පිළිවෙලට තමයි පුතේ ගැටලු විසඳ ගන්න ඕනේ. එතකොට මෙතනදී පුතේ ගුණ කිරීම බෙදීම තියෙන සංඛ්‍යා දෙකේදී අපි එතනදී මුලින්ම මේ ගුණ කිරීමද බෙදීමද මෙතන සාමාන්‍යයෙන් මේ දෙන්නටම තියෙන එකම අවස්ථාව. අපිට කොයි දේ මුලින් කරත් එකම පිළිතුර ලැබෙන්නේ. එතකොට අපි බෙදීම කරා වුණත් ප්‍රශ්නයක් නැහැ. මුලින් ගුණ කිරීම කළා වුණත් ප්‍රශ්නයක් නැහැ. එකතු කිරීම හා අඩු කිරීමෙදිත් ඒ වගේ පුතේ. අපි සාමාන්‍යයෙන් වමේ ඉඳලා දකුණට තියෙන පිළිවෙලට තමයි එකතු කිරීම අඩු කිරීම කරන්නේ. එතනදිත් එකතු කිරීම අඩු කිරීම මේ දෙකෙන් කොයි එක කරා වුණත් පුතාලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මුලදී. මෙතනදී බලන්න 4න් 1 එකතු කිරීම 6න් 5 වැඩි කිරීම 2න් 1 බෙදීම මෙතන 2න් 3න් 4න් 3. එතකොට මෙතන වරහන් නැහැ පුතේ. අපි මුලින්ම කරන්න ඕනේ අල්නායන යෙදුම තියෙන සංඛ්‍යාව බලමු අපි. එතකොට එයා මුලින්ම කරන්න අවශ්‍ය දේ අපි වරහන් කරගෙන තියෙනවා. පේනවද? දැන් බලන්න දැන් අපි එයා තමයි මුලින් සුළු කරන්න ඕනේ. මේ 3යි 3යි දෙන්නම ඉහළ සහ පහළ තුනෙන් බෙදෙනවා. බලන්න එතකොට ඉතුරු වෙනවා 2න් 4. 2න් 4යි කියන්නේ මෙතන 2ට 2 වයි 1යි. මෙතන 4 බෙදීම 2යි කියන්නේ 2යි. පුතාලට මෙතනින් පිළිතුර ලැබෙනවා 2ක්. ඔන්න දැන් මේ ආගේ වෙනුවට අපි මෙතන 2 ඉලක්කම ලියාගන්න. මේ සංඛ්‍යා ටික අපි ඒ ආකාරයෙන් ඒ විදිහටම ලියා ගන්න. 4න් 1 එකතු කිරීම, 6න් 5 ගුණ කිරීම, 2න් 1 බෙදීම. මේ බෙදීමත් ලිව්ව මෙන්න මේ වරහන අපි දාගෙන සුළු කරපු අගේ වෙනුවට ලැබුණු පිළිතුර මෙතනින්
ලියා ගන්න. දැන් මෙතනදී අපි ඊළඟට මොකද්ද කරන්න ඕනි? ಗುಣ කිරීම. ඔන්න දැන් අපි ಗುಣ කිරීම නම් කරන්න ඕනි. අපි ඒක වරහණක් දාගමු. එතකොට අපි දන්නවා මෙතන 4න් 1යි මේ සංඛ්‍යා දෙක ಗುಣ කරන්න. දැන් කැපෙනේව නැහැ පුතේ. 6 වරක් 2 12යි ඉහළෙනව 5 වරක් 1 5යි. දැන් මේ බෙදීම තියෙන්නේ අපිට ඊළඟට මොකද කරන්නේ? අපිට බෙදීම අපි තියාගෙන ගාන හදන්න බෑ. අපි බෙදීම වැඩි කිරීම කරගෙන මෙයාගේ පරස්පරය ඔන්න ලියාගත්තා. පුතේ අපිට මෙතන ඊළඟට තියෙන්නේ මොකක්ද? එකතු කිරීමක් සහ වැඩි කිරීමක් නේ, ಗುಣ කිරීමක්. එතකොට එතනදී අපි මුලින්ම කරන්න ඕනේ ಗುಣ කිරීම. අන්න අපි කර අවශ්‍ය තැන වරහන් කරගත්ත. දැන් අපි මෙතන තමයි සුළු කිරීම කරගන්න. මේ 4න් 1 අපි මුලින්ම තියෙන එකේ හැමම ලියාගත්ත එකතු කිරීම ලකුණක් දාගන්න. දැන් අපි මේ දෙන්න ಗುಣ කරගන්න. කැපෙනේව නැහැ පුතේ. 12 වරක් 2 24යි 5 වරක් 1 5යි 24න් 5යි. දැන් අපි මේ 4න් 1 එකතු කිරීම මේ සංඛ්‍යාව වෙනුවට අපිට ලැබුණු වගේ හැමම ලියාගත්තා. දැන් අපිට මේ දෙන්න එකතු කරන්න තියෙන්නේ. එතකොට මේ දෙන්නගේ කුඩා පොදු ගුණාකාරය පුතේ 24යි. අපි 4න් 1 කියන සංඛ්‍යාවත් 24න් ලියා ගන්න. 4 වරක් 6 24න්. එහෙනම් ඉහළා ගියත් අපි 6න් වැඩි කරන්න 6ක් වෙනවා. දැන් මේ දෙක එකතු කරන්න 6යි 5යි 11යි කීයද? 24න් 11ක් ලැබෙනවා. දැන් මෙතන මෙතනදී බලන්න පුතේ අපි 4න් 1 එකතු කිරීම 6න් 5 වැඩි කිරීම 2න් 1 වැඩි කිරීම 2න් 1 මෙන්න මේ සංඛ්‍යා දෙක බලන්න මෙතන බෙදීම අපි වැඩි කිරීම කියලා ලියාගෙන මෙයාගේ පරස්පරය ලිව්වා. දැන් අපි මුලින්ම කරේ මෙතන වරහන දාලා අගේ ගත්තනේ. දැන් මම කිව්වා මෙතන අපිට බෙදීම ಗುಣ කිරීම දෙකෙන් කැමති එකක් මුලින් කරන්න පුළුවන්. අපි දැන් මෙතන සාමාන්‍ය මෙතන තියෙන බෙදීම කරන්න කියලා නේ. එතකොට අපි මේ බෙදීම වැඩි කිරීම ලියලා ඔන්න වැඩි කිරීමක් කරගත්තා. දැන් මෙතනදී බලන්න එතකොට 6 වරක් 2 12 වරක් 2 24යි මෙතන 5 වරක් 1 5යි. ඔන්න මේ ಗುಣ කිරීම සංඛ්‍යා ටික අපි භාග සංඛ්‍යා ටිකම එකපාරම සුළු කරගත්තා. මේ 4න් 1 හැබැයි අපි මුලින් ලියා ගන්න ඕනේ. දැන් මෙයා මෙහෙම ලියාගත්තා. පුතාට පේනව නේද මේ අගේම තමයි දැන් අපිට මෙතනත් ලැබුණේ නේ. අපිට එහෙනම් මෙතන නැවත එනවා පුතේ 24න් 6 එකතු කිරීම 24න් 5යි කියන්නේ මේ පිළිතුරම ලැබෙනවා 24න් 11යි. බලන් පුතේ අපි මේ ආකාරයේ සංඛ්‍යා විසඳ ගන්න. දැන් අපි මුලින්ම කරන්න ඕනේ ಗುಣ කිරීමනේ. අපි එයා පැහැදිලි කරගන්න මෙතන වරහණක් දාගත්තා. ඔන්න බලන්න. දැන් මේ භාගයේ හැමම ලියා ගන්න එකතු කිරීමත් හැමම ලියා ගන්න. දැන් අපි මේ සංඛ්‍යා දෙක සුළු කරමු. බලන්න මේ 2 සහ 6 ඉහළ සහ පහළ තියෙනවා. දෙකෙන් බෙදනවා 2ට 2ව 1යි 6ට 2ව 3යි. දැන් ಗುಣ කරන්න 3 වරක් 3 9යි මෙතන එනවා 1 වරක් 5 5යි. දැන් මේ සංඛ්‍යා දෙකේ කුඩා පොදු ගුණාකාරය අපි දන්න පුතේ 18 මේ දෙන්නම අපි 18ෙන් ලියා ගන්න ඕනේ. දෙවරක් 9 18 ආවේ. එහෙනම් එකත් 9ෙන් ಗುಣ කරන්න 9යි. බලන්න 9 කියන සංඛ්‍යාව 18 උනේ. අපි දෙකෙන් ಗುಣ කරලා එහෙනම් ඉහළ සංඛ්‍යාවත් දෙකෙන් ಗುಣ කරන්න 5 වරක් 2 10යි. දැන් එකතු කරන්න 9යි 10යි 19ක් වෙනවා. 18ෙන් 19 කියන්නේ පුතේ විෂම භාගයක් අපිට එනවා 1යි 18ෙන් 1ක්. නැ අල්න යන යෙදුම තියෙන ප්‍රකාශයේ තමයි පුතේ මුලින් කරන්නේ. අපි එහෙනම් එයා වරහණක් දාගන්න. දැන් මෙතන විෂම භාග කරන්න ඕනේ පුතේ. බලන්න වැඩි කිරීම දාගන්න. දැන් බලන්න මෙතනදී අපි සුළු කරනවා. මෙතන 6 වරක් 4 24යි 13 වරක් 1 13. ඔන්න දැන් බෙදීම තියෙන්නේ පුතේ අපි වැඩි කිරීම ලියලා මේ දෙන්නා ඉහළ පහළ මාරු කරගන්න. 3ෙන් 10 වැඩි කිරීම 13ෙන් 24 බලන්න 3යි මෙතන 24. 3ෙන් බෙදනවා 8යි. 10 වරක් 8 80 බෙදීම 1 වරක් 13 13යි. පුතාලට එනවා මෙයා බෙදලා බලන්න 6යි 13ෙන් ඉතුරු වෙලා තියෙනවා 2ක්. පුද්ගලයෙකු තම ආදායමෙන් 4ෙන් 1ක් ආහාර සඳහා භාගයක් ව්‍යාපාර සඳහා ද අනෙක් කොටස ඉතිරි කිරීම සඳහා යොදවයි නම් මේ ඉතිරි කරන කොටස මුළු ආදායමෙන් කවර භාගයක්ද කියලා අහන බලන් රූප සටහනෙන් පුතාලට පේනවා ඉතිරි කරන කොටසත් 4ෙන් 1යි කියලා. අපි බලමු අපි මුළු ආදායම එකක් කියලා අරගෙන එයාගෙන් බලන්න අඩු කරන්න ඕනේ මෙතන ආහාර සඳහා සහ ව්‍යාපාර සඳහා වියදම් කරන කොටස් දෙකේ එකතුව බලන්න. 4ෙන් 1 එකතු කිරීම 2ෙන් 1. එතකොට මෙන්නත් අපිට 4ෙන් ලියා ගන්න පුළුවන් 4ෙන් 2යි. එතකොට 4ෙන් 3ක් ඒ සඳහා වියදම් කරන. එතකොට 1යි කියන්නේ 4ෙන් 4යි. අපි යාගෙන 4ෙන් 3ක් අඩු කරන්න 4ෙන් 1ක් වෙනවා. පුතේ මෙතනදී එයා 8ෙන් 1ක් ගිහිලා තියෙනවා. පයින් ඉතිරි ඊළඟට ගිහිලා තියෙනවා කීයද? 3ෙන් 2ක්. දුම්රියෙන් සහ බසෙන් ඉතුරු දුර ගිහිලා තියෙන්නේ බලන්න පයින් සහ දුම්රියෙන් ගමන් කළ දුර මුළු දුරේ භාගයක් ලෙස දක්වන. එතකොට මේ භාග සංඛ්‍යා දෙක එකතු කරන්න 24ෙන් 19ක් ලැබෙනවා. එහෙනම් බසෙන් ගිය දුර හොයන්න අපි මුළු දුර එකක් කියලා අරගෙන යාගෙන් මේ කොටස අඩු කරන්න පුතාලට එනවා එකක් කියලා කියන අපිට 24ෙන් 24ම කොටස් 24ම ගන්න පුළුවන්. එතකොට 24ෙන් 19 පුතේ. එතකොට 24ෙන් 5ක් එයා බසෙන් ගිහිල්ලා තියෙනවා. පියෙකු තම පුතාට ඉඩමෙන් 2ෙන් 1ක්ද ඔන්න ඉඩමෙන් 2ෙන් 1ක් පුතාට දීලා තිනු. දියණියට ඉඩමෙන් 3ෙන් 1ක් ඔන්න කොටස් 3කට බෙදලා බලන්න මෙතන කොටු 6ක් ඇඳලා තියෙන පුතේ. එහෙනම් කොටු 2ක කොටසක් තමයි
කොටස් තුනකට බෙදුවම කොට දෙකේ දෙකේ වවෙන් වෙන්නේ කොට දෙකක් මේ අතර. එතකොට තුනෙන් එකක් දුවට දීලා තියෙනවා. බලන්න මේ පුතාට මේ දුවට. ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ? පුතා තම කොටසෙන් පහෙන් එකක්, මේ පුතා යාට ලැබිච්ච කොටසෙන් පහෙන් එකක් දීලා තිනවා පුණ්‍ය ආයතනයකට. දුව දීලා තිනවා පහෙන් දෙකක්. බලන්න එතකොට පුණ්‍ය ආයතනයට පරිත්‍යාග කළහ පුණ්‍ය ආයතනයේ ලද මුළු ඉඩමින් හරි අඩක ගොඩනැගිල්ලක් ඉඳි කිරීමට තීරණය කළේ ගොඩනැගිල්ල ඉඳි කෙරෙන ඉඩම් කොටස මුළු ඉඩමින් කොපමණ. පුතාට දුන්න කොටසෙන් පහෙන් එකක් පුණ්‍ය ආයතනයට දුන්නා. ඊළඟට ඒකට එකතු කරන්න දුවට දුන්න කොටසෙන් පහෙන් දෙකක් පුණ්‍ය ආයතනයට දුන්නා. එතකොට මේ දෙන්නගේ මේ පුණ්‍ය ආයතනයට දුන්න කොටස් දෙකේ එකතුෙන් භාගයක් තමයි පුතේ ගොඩනැගිල්ල සඳහා වෙන් කරන්නේ. අපි මේ ආකාරයට එතකොට ලියාගන්නේ. බලන්න දෙකෙන් එකෙන් පහෙන් එකක් කියලා කියන්නේ 10න් එකක්, මෙතන 3න් එකෙන් පහෙන් දෙකක් කියලා කියන්නේ 15න් දෙකක්. එතකොට මේ කොටස් දෙක එකතු කරන්න 30න් ලියා ගන්න පුතේ. මෙතන එනවා 3 එකතු කිරීම 4ක් 30න්. එතකොට මෙතන භාගයේ වැඩි කිරීම 30න් 7 කියලා කියන්නේ 60න් 7ක්. එතකොට ගොඩනැගිල්ල සඳහා මුළු ඉඩමෙන් 60න් 7කට බිම් ප්‍රමාණයක් අයින් කරනවා.